ආයුබෝවන් කියලා පිළිගන්න හැම දෙනාම මේ අවුරුද්දේ මම ඔයගොල්ලන්ට විවිධාකාර ගැජට්ස් අන්බොක්ස් කරලා පෙන්නුවා. සමහර ඒවාල රිවිව්ස් උත් කරා. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මේ අවුරුද්දේ මට අන්බොක්ස් කරන්න බැරි වුණු ගැජට්ස් විවිධ හේතු නිසා ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් අපි ඒ සඳහා යමු. මුලින්ම මම ඔයගොල්ලන්ට පෙන්වන්න කැමති Microsoft Lumia 640 XL Dual SIM ෆෝන් එක. ඇත්තටම මම කලින් පාවිච්චි කරපු ෆෝන් එක තමයි මේක. මේක ඇත්තටම මට අන්බොක්ස් කරන්න උනේ නැහැ, හදිසියෙ භාවිතයට ගන්න උනා. ඇත්තටම ෆෝන් එකක් වශයෙන් ඉතාමත් හොඳින් වැඩ කරාමට හැකි. ඒ වගේම මේක ඉතා විශාල ස්ක්‍රීන් එකකින් සමන්විතයි. ඒ වගේම හොඳ කැමරාවක් මේකේ තියෙනවා. 13 මෙගාපික්සල් කැමරාවක් තියෙනවා ඔටෝ ෆෝකස්. ඒ වගේම ඕගොල්ලන්ට නෝමල් කැමරාක ෆීචර්ස් මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම සෙකන්ඩරි කැමරාව 5 මෙගාපික්සල් කැමරාවක් තමයි තියෙන්නේ. ඒ වගේම ඩිස්ප්ලේ එක අඟල් 5.7 වෙනවා. රෙසලූෂන් එක ඇවිල්ලා 720x1280 pixels. ඒ වගේම ගෝරිල්ලා ග්ලාස් වලින් තමයි සමන්විත වෙන්නේ. මේකේ ප්ලැට්ෆෝම් එක ඇවිල්ලා Windows Phone 8.1. මේක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් කියලා කියනවා Microsoft Windows 10 වලට. මේ විදිහට ඇත්තටම අප්ඩේට් එක ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. මේකේ හොඳ ෆීචර්ස් ගොඩක් තිබුණත් මේකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි Microsoft සමාගමේ තියෙන App Store එකේ අපට අවශ්‍ය කරන app සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ හින්දා අපේ භාවිතයේදී උවමනා වෙන සමහර apps Microsoft Store එකේ හිඟයක් තියෙනවා. ඉතින් ඒක මේ ෆෝන් ප්‍රචලිත නොවෙන්නට ප්‍රධානම ගැටලුවක් වුණත්, ඉතින් මම ඕගලන්ට පෙන්නුවේ Microsoft Lumia 640 XL එක. මම මේ අවුරුද්ද ඕගලන්ට අන්බොක්ස් ඉදිරිපත් කිරීමක් මේක පෙන්නුවේ නැහැ, හදිසි ප්‍රයෝජනයට ගන්න ඕන වුණ නිසා. ඊළඟට අපි බලමු මොකද්ද ඊළඟ ගැජට් එක කියලා. ඊළඟට ඕගලන්ට පෙන්වන්න යන්නේ Xiaomi Power Bank එකක්. ඇත්තටම මේක ඉතා අඩු මුදලකට තමයි මට ලැබුණේ. මේකේ යම් යම් ප්‍රශ්න තිබුණා. ඇත්තටම මේක ඔරිජිනල් පවර් බැංක් එකක් නොවේ කියලා තමයි මට හැඟියන්නේ. මේක ඇත්තටම මේ වෙද්දී ඉක්මනින් චාර්ජ් වෙලා කියලා පෙන්නනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ඩිස්චාර්ජ් වෙනවා. ඉතින් මම ඒ නිසා ඔයගොල්ලන්ට මේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක් නෙවෙයි, මේ පවර් බැංක් එක එතරම් හොඳ තත්ත්වයක භාවිතයේදී එතරම් හොඳ ගුණාංග පෙන්නපු නැති නිසා මම ඔයගොල්ලන්ට මේකේ අන්බොක්ස් එක ඉදිරිපත් කළේ නැහැ. ඉතින් අද දෙවැනි ගැජට් එක හැටියට මම ඔයගොල්ලන්ට අන්බොක්ස් නොකරලා පෙන්නව ගැජට් එක තමයි Xiaomi Power Bank එක MI වර්ගයේ. ඉතින් අපි බලමු තුන්වෙනුවට මොකද්ද අන්බොක්ස් නොකරපු ගැජට් එක කියලා. ඊළඟට ඔයගලන්ට මම පෙන්නන්නේ BM Condenser Pro Audio Microphone එක. ඇත්තටම ගොඩක් මුල් අවස්ථාවලදී මට ප්‍රශ්නයක් වුණා සවුන්ඩ් පිළිබඳව. ඇත්තටම ෆෝන් එකේ තිබ්බ හෑන්ඩ් ෆ්‍රී එකේ මයික් එකේ ඉතා හොඳ තත්ත්වයේ සවුන්ඩ්ස් මට ගන්න බැරි වුණා. ඉතින් මම eBay එක හරහා BM800 condenser microphone එකක් ගෙන්න ගත්තා. ඇත්තට මේක එන්න નિયમિતව තිබුනේ පෙට්ටියක් ඇතුලේ. නමුත් මේක නිකම්ම නිකන් පොලිතින් කවරයක් වශයෙන් නෙවලා තිබ්බා. ඒ හින්දා මම මේක අන්බොක්ස් කිරීමෙන් ඕගලන්ට ඉදිරිපත් කරේ නැහැ. හැබැයි තා හොඳින් මේක භාවිතයට ගත්තා මම. ඕගලන්ට මතක ඇති මම කලින් තවත් Samsung mic එකක් අන්බොක්ස් කරා. ඒක සහ මේක තමයි මම ඔඩියෝ වලදී භාවිත කරන්නේ. මේක මේ වෙද්දී තා හොඳින් වැඩ කරනවා. මේ අවස්ථාවේදී මම රෙකෝඩ් කරන්නේ මේ මයික් එකෙන්. ඇත්තටම YouTube කරණයටත් මේ මයික් එක ඉතාමත් හොඳින් ගැලපෙනවා කියලා මම කියනවා. මයික් එක ගැන කියනවා නම් මේක මයික්‍රෝෆෝන් එකක් සමගම පවර් කේබල් එකක් ආවා. ඒ වගේම ෂොක් මවුන්ට් එකක් මේකත් එක්කම ආවා. ඒ වගේම user manual එකට චීන අකුරු වලින් ලියපු කොලයක් තිබ්බා. මේකට ඇත්තටම external power දෙන්න ඕනේ නැහැ. normal sound card එකට ගහන jack එක ඔයගලන්ට computer සම්බන්ධ කරලා ඉවර වෙලා භාවිත කරන්න පුළුවන්. ඉතින් මම තුන්වෙනි ගැජට් එක හැටියට ඕගොල්ලන්ට අන්බොක්ස් නොකරපු තවත් ගැජට් එකක් තමයි මේ BM800 condenser microphone එක. ඉතින් අපි ඊළඟට මොකද්ද කියලා බලමු. ඇත්තටම ඊළඟට මම අන්බොක්ස් නොකරපු තවත් ගැජට් එකක් තමයි scan disk ultra micro SD card එක. ඉතින් මේක ඇත්තටම මම භාවිත කරන්න අපේක්ෂා කරේ LG G4 ෆෝන් එකත් සමගම. ඉතින් හතරවෙනි ගැජට් එක හැටියට මට කියන්න පුළුවන් scan disk ultra micro SD card එක unbox කරන වීඩියෝ එකක් මම ඔයගලන්ට ඉදිරිපත් කරේ නැහැ. ඉතින් අද මම ඔයගලන්ට ඉදිරිපත් කරා මේ අවුරුද්දේ මම unbox නොකරපු ගැජට්. ඉතින් ඕගොල්ලන්ගේ යෝජනා චෝදනා තියෙනවා නම් පහත කමෙන්ට්ස් මත දමන්න. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් පහල තියෙන subscribe button එක ඔබන්න. එතකොට ඔයගලන්ට
වීඩියෝස් ඉක්මනටම බලාගන්න පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න. එතෙක් ඕගොල්ලන්ට සුබ දවසක්.